මෙරට දෛනික කොවිඩ් රෝගීන් යලිත් ඉහළ යමින් තිබෙනවා. ගත වූ දීර්ඝ සති අන්තය තුළ පුත්කලේක රාශිය වීම හමුවේ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්눔 කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ නිවාඩු වලින් පසුව ඉදිරි දින කිහිපය තුළ යම් ආකාරයකට පවුලේ අයට සංචාරයේ යෙදෙනු අයට හෝ සංචාරයේ නොයදුනත් පවුලේ ගෙවල් වල ඉන්න අය අතර යම් යම් ආකාරයකට ශ්වසන රෝග තත්ත්වයක් එහෙම මතු වුණොත් හැකි පමණ ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන කොවිඩ් රෝගීෙක්ද නැද්ද කියන එක හඳුනා ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. බලාපොරොත්තු වෙන සෑම සංචාරකයෙකුටම PCR පරීක්ෂණයක් කරලා ඊට පස්සේ නෙගටිව් අය පමණක් ඇතුළට ගන්නවා වගේ දේවල් මේ අවස්ථාවේ සිද්ධවන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලංකාව පුරත් රෝගය පැතිර තියෙන තත්ත්වයක් තුළ PCR පරීක්ෂණයේ 100%ක් සියලු රෝගීන් හඳුනා ගන්නා පරීක්ෂණයක් නොවන තත්ත්වයක් තුළ අධික වියදමක් සහ අපහසුතාවයන් මැදියේ එවැනි දෙයක් කිරීමෙන් අපිට ඒ සඳහා වැය කර මුදල සහ ශ්‍රමයට සරිලන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසාම දිවෙනට පැමිණීමට පෑ 72කට පෙර ලබා ගන්නා වූ නෙගටිව් PCR පරීක්ෂණයත් එන්නත් මාත්‍රා දෙකක් හෝ ලබාගෙන පූර්ණ ප්‍රතිශක්තිකරණයකට ලක්ව සිටින සෑම පුද්ගලයෙක්ම අපි අපහසුකෙන්තරව ලංකාව ඇතුළට කියනවා. සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන බවට සියලුම සංචාරකයන් ඒ සඳහා කටයුතු කරන බවට අපි වග බලා ගැනීම අපේ වගකීමක්. කොවිඩ් දැඩි සත්කාර ඒකක සඳහා වෙන් කර ඇති ඇඳන් 70න් 52ක්ම මේ වන විට ආසාදිතින්ගෙන් පිරි අවසන්. වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක්ද පෙන්눔 කරන බවයි. දෛනික කොවිඩ් රෝගීන් 600 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ කොවිඩ් රෝගීන් 688ක් ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 597,035ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ හතක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,218 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.